අයිබෝවන් සුබ උදෑසනක් සැමට කලින් සත්‍ය හරියටම කියන සියත උදෑසන පුවත් විකාශයයි මේ මම ලක්ෂිකා ප්‍රනාන්දු ප්‍රථමයෙන් සිරස්තල සෞඛ්‍ය මාර්ගෝපදේශ වලට අනුව ප්‍රධාන පූජනීය ස්ථානවල සහ දේවාලවල පෙරහර පැවැත්වීමට අවසර පෙරහර නැරඹීමට ජනතාවට අවසර නැහැ මාර්තු සහ අප්‍රේල් මාසවල ජල සහ විදුලි බිල්පත් ගෙවන්න එපා සජිත් කියයි පෙරටුකෝමින්ගේ විරෝධී නතර කිරීම සහ ඊට එල්ල වූ ප්‍රහාරය රජයට කැලණක් වාසු කියයි ප්‍රථමයෙන් දේශීය පුවත් සම්ප්‍රදායික සහ ආගමික චාරිත්‍රවලට මුල්තර දෙමින් සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුව ප්‍රධාන පූජනීය ස්ථානවල සහ දේවාලවල මෙවර පෙරහර සංවිධානය කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා උපදෙස් ලබා දී තිබෙනවා. ඒ ඊයේ දහවල් දේවඩ නිලමේ ඇතුළු බස්නාහක නිලමවරුන් සමග ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවකදී වාර්ෂික පෙරහර මංගල්‍යයන් මෙවර සංවිධානය කළ යුතු ආකාරයන් පිළිබඳව කොවිඩ් මර්ධන ජනාධිපති කාර්යසාධක බලකායේ සහභාගීත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී විශේෂ සාකච්ඡාවක් පැවැත්තුණා. මෙහිදී ජනාධිපතිතුමා උපදෙස් ලබා දුන්නේ සම්ප්‍රදායික සහ ආගමික චාරිත්‍රවලට ප්‍රමුඛත්වය දෙමින් ප්‍රධාන ආගමික සිද්ධාස්ථානවල සහ දේවාලවල මෙවර පෙරහැර සංවිධානය කරන ලෙසයි. මහනුවර දළදා මාලිගාව සහ කතරගම දෙවිනුවර සබරගමු ඇතුළු දේවාල මුල් කරගෙනමින් පැවැත්වෙන පෙරහර කොවිඩ් මර්ධනයට සහය වෙමින් සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව සිදුවිය යුතු බවයි ජනාධිපතිතුමා මෙහිදී ප්‍රකාශ කළේ. මෙවර කවර හෝ සිද්ධාස්ථානයක පෙරහැරට සහභාගී වීමට සහ එය නැරඹීමට මහජනතාවට අවසර ලැබෙන්නේ නැහැ. යාපනයේ නල්ලූර් ත්‍රිකුණාමලය සහ නැගෙනහිර සෙසු ප්‍රදේශවල සිට පාද යාත්‍රාවෙන් කතරගම පෙරහැරට පැමිණෙන පිරිසටද මෙවර අවසර හිමි නොවන බවයි ජනාධිපති මාධ්‍යංශයේ නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ. සියලුම පෙරහැර අඩුම කලාකරුවන් පිරිසකගේ සහභාගීත්වයෙන් සෞඛ්‍ය නිර්දේශ මත පිළිපදිමින් සිදු කිරීමේ අවශ්‍යතාවය කොවිඩ් මර්ධන කාර්යසාධක බලකාය අවධාරණය කළ අතර විවිධ ප්‍රදේශවලින් පෙරහැරට සහභාගී වන කලාකරුවන් අදාළ ප්‍රදේශයේ සෞඛ්‍ය බලධාරීන්ගෙන් වාර්තාවක් ලබා ගත යුතු බවටද මෙම සාකච්ඡාවේදී තීරණය කෙරුණා. මූලික අවශ්‍යතාවය අර හැමදාම පවත්වපු චාරිත්‍රාක් වශයෙන් ආගමික වශයෙන් සංස්කෘතික වශයෙන් පවත්වපු පෙරහැර දිගටම කරගෙන යෑම පමණක් මුල් කරගෙන මේක සැලසුම් කරා නම් ජනතාවගේ සම්බන්ධය නැතුව එතකොට මේ අවුරුද්දේ ඒක තමයි කරන්න වෙන්නේ. මේ අතර පෙරහැර ඇතුළු ආගමික චාරිත්‍ර සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට අනුකූලව සිදුවිය යුතු බවට ජනාධිපතිවරයා අද පැවති විශේෂ සාකච්ඡාවේදී ලබා දුන් තීරණය පිළිබඳව සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍ය පවිත්‍ර වන්‍යාරච්චි මහත්මියද මාධ්‍ය වෙත අදහස් පළ කළා. විශේෂයෙන්ම ඉතාම ශීඝ්‍රයෙන් බෝ වෙන මෙවැනි රෝග තත්ත්වයක් යටතේ විශාල වශයෙන් මහජනතාව එක්වන කටයුතු සිදුවීමට ඉඩ ඇරීම රටේ සෞඛ්‍යයට විශාල බාධාවක් බවත් ඒ අනුව මෙම සාකච්ඡාවේදී තීන්දු කරනු ලැබුවේ ආගමික චාරිත්‍ර එහෙම නැත්නම් ඒ පෙරහැරවල් පැවැත්වීම සිදුවිය යුතු බවත් ජනාධිපතිතුමා අවධාරණය ප්‍රකාශ කර සිටියා. දළදා මාලිගාවේ පෙරහැර පැවැත්වෙන්න ඕනි, කතරගම දේවාලයේ පෙරහැර පැවැත්වෙන්න ඕනි, අනික් සමන් දේවාලයේ පෙරහැර පැවැත්වෙන්න ඕනි. ඒ කරන්නා වූ චාරිත්‍ර වාරිත්‍ර විධි සහ ආගමික කටයුතු සිදු විය යුතු බවත් නමුත් ඒ කටයුතු වලට ජනතාවගේ සහභාගීත්වය සෞඛ්‍ය අංශවල ඉල්ලීම අනුව නතර කළ යුතු බවට තමයි තීන්දු කරනු ලැබුවේ ජනාධිපතිතුමත් සමග තිබිච්ච සාකච්ඡාවේදී. රජයේ අමාත්‍යවරයෙක් ප්‍රකාශ කළ පරිදි මාර්තු සහ අප්‍රේල් යන මාස සඳහා ජල සහ විදුලි බිල්පත් නොගෙවෙන ලෙස සමගී ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා ජනතාවට දැනුම් දී සිටිනවා. ඒ කොළඹ පැවති මාධ්‍ය හමුවකදී පොරොන්දු ඉදිරිපත් කරා පමණක් නෙවෙයි රටේ ජනතාවට විශ්වාසයක් ලබා දුන්නා මේ පොරොන්දු ටික ක්‍රියාත්මක කරනවා කියන්නේ. විශේෂයෙන්ම රජයේ ඇමතිවරයෙක් කියලා තියෙනවා මාර්තු මාසයේ අප්‍රේල් මාසයේ විදුලි බිල ගෙවන්නට අවශ්‍ය නැහැ, ජල බිල ගෙවන්නට අවශ්‍ය නැහැ, අනිවාර්යයෙන්ම ඒවා රජය කපා හරිනවායි කියන්නේ. රටේ ජනතාවගෙන් මම ඉල්ලීමක් කරනවා වගකිව යුතු ඇමතිවරයෙක් ඒ වගේ ප්‍රකාශයක් කරාම රටේ පුරවැසියන් ඒක පිළිපදින්නට ඕන. අනිවාර්යෙන්ම රටේ ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා තමුන්නාසලාට මාර්තු මාසයේ අප්‍රේල් මාසයේ ජල බිල ගෙවන්න අවශ්‍යත් නැහැ, විදුලි බිල ගෙවන්න අවශ්‍යත් නැහැ. ඒ වගේම රජයේ පොරොන්දුණු සහන කියපු ප්‍රකාශ අකුරටම පිළිපදින්නට රටේ ජනතාවත් කටයුතු කරන්න. රටේ ජනතාවට මම කියනවා වගකිව යුතු ඇමතිවරයෙක් කරපු ප්‍රකාශය හරියටම පිළිපදින්න. රජයට බෑ එකක් කියලා තවත් එකක් ක්‍රියාත්මක කරන්න. රජයක් ප්‍රකාශ කරා නම්, රජයේ නියෝජිතෙක් ප්‍රකාශ කරා නම් ඒ හරියට නිවැරදිව ජනතාවට ලබා දෙන්නට ඕන. අන්න ඒ නිසා රටේ ජනතාවට මම කියන්න කැමතියි මාර්තු අප්‍රේල් විදුලි බිල ගෙවන්නේයි කියලා, ජල බිල ගෙවන්නේයි කියලා කවුරු හරි ඇවිල්ලා බලකිරීමක් කරොත්
තමුන්නාන්සලා සීලු දෙනා මේකට එකතු වෙලා මහපාරට බැහැලා මේ කරපු බොරුවට විරුද්ධව උද්ඝෝෂණය කරන්නට ඕන. එළඹෙන මැතිවරණයේදී ජාතික ආරක්ෂාව සහ ජාතික සමගිය පතා ශක්තිමත් බලයක් ජනාධිපතිවරයාට ලබා දීමට ජනතාව කටයුතු කරනු ඇති බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා. මහනුවර ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව පැවසුවා. වෛර චේතනාවෙන් එළවෙළවා පළිගැනීම සඳහා මිස විවස්ථාදායකයේ ජනතා යහපතට සහ රටේ හා රටේ අනාගත පැවැත්මට අදාළ වෙන අනපනස් සම්මත කිරීම යනාදීදී දුර්වල ක්‍රියාකාරීත්වය පැවති බව මම පිළිගන්නවා. ඒ නිසා ජනතාවත් දන්නවා මේ හැසිරිච්ච මන්ත්‍රීවරු හැසිරුණ විලාසය. ඔවුන්ගේ කතා යනාදී හැන්සාඩ් වාර්තාවල මුද්‍රිතව තිබෙනවා. ඔවුන් වාද විවාද යනාදීට ජනසන්නිවේදන මාධ්‍යවල පැමිණිලා හැසිරුණ ආකාරය පිළිබඳ රටේ ජනතාවට අවබෝධයක් තියෙනවා. ඉතින් මම හිතනවා ලංකාවේ ඉන්නේ බුද්ධිමත් ඡන්දදායකයන් පිරිසක්. ඔවුන් මේ තීරණාත්මක පැයේදී ලංකා පාර්ලිමේන්තුව පිළිබඳ සරල සිල්ලරට හිතන්නේ නැතුව ජාතික ආරක්ෂාවත් ජාතික සමගියත් පතාගෙන අන්තවාදයට බෙදුම් වාදයට ජාතිවාදයට ඉඩ නොදෙන ශක්තිමත් බලයක් ජනාධිපතිතුමාට ලබා දෙන්න ප්‍රබුද්ධ පාර්ලිමේන්තුව තෝරයි කියන සමහර කළු චරිතත් නාම යෝජනා ලැබුවට මේ කළු සුදු හඳුනා ගැනීම සඳහා ඡන්දදායකය බුද්ධිමත් කියලා තමයි මම හිතන්නේ. රටක් පාලනය කිරීමට නම් විනයක් සහිත දේශපාලන පක්ෂ තිබිය යුතු බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා පවසනවා. ඒ සිරිකොත පක්ෂ මුලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදී ප්‍රධාන දේශපාලන පක්ෂය ඇති එක්සත් ජාතික පක්ෂය එහෙම නැත්නම් සීමා සහිත දේශපාලන පක්ෂ නිෂ්පාදකයන්ගේ පක්ෂයට පුළුවන් කමක් නැහැ කුඩා කුඩා කණ්ඩායම් සම්බන්ධයෙන් අපේ අදහස් ප්‍රකාශ කරන්න. හැබැයි මේ කුඩා කණ්ඩායමත් කොටසක් රාජපක්ෂ කඳවුරට ගොදුරු වෙයි, දින්නත් ගොදුරු වෙයි, පෙරදුනත් ගොදුරු වෙයි. මොකද රටක් පාලනය කරන්න දේශපාලන පක්ෂයක් විනයක් තිබිය යුතුයි. විනයක් දේශපාලන පක්ෂයකට නැත්නම් එවැනි පක්ෂයක් රටක් පාලනය කිරීමට සුදුසු නැහැ. ඒ නිසා මේ කොටසත් අවසානයේ ඒ පැත්තට බිලි නොවි එක්සත් ජාතික පක්ෂය ඒකයි විවෘතව අපේ නායකතුමා හැමලිකම ඉඳ තියලා තිබෙන්නේ. ඒ යන ඕන කෙනෙකුට නැවත එක්සත් ජාතික පක්ෂයට පැමිණීමේ අවස්ථාව ඉඳ තිබෙනවා. ඒ නිසා අපි එක් පුජ්‍යලයක ඉලක්ක කරගෙන කතා කිරීම අවශ්‍ය නැහැ. සමස්ත ව්‍යාපාරය දිහා බැලුවාම මම හිතනවා ඒක වැඩිකල් පවතින ව්‍යාපාරයක් නෙමෙයි, ඒක අවසන් වෙලෙයි. මංගල සමරුවේ මැතිතුමාගේ ඉවත්වීම දේශපාලනික තීරණයක්. අපේ පක්ෂයට ඇවිල්ලා විශාල වැඩ කොටසක් එතුමා අපේ පක්ෂයට කරා. සාමාන්‍යයෙන් ප්‍රජාතන්ත්‍රවාදී ස්වරූපයක් තුළ විශේෂයෙන්ම මේ ආඥාදායක ස්වරූපයන් වලට විරුද්ධව සම්පූර්ණයෙන්ම එතුමාගේ ජීවිත කාලය තුළ මේ නිදහස් ලිබරල් කියන වචනේ පාවිච්චි කරන්න අවශ්‍ය නිදහස් ලිබරල් සමාජයක් බිහි කිරීමට එතුමා කැප වුණා. විශාල කැපකිරීමක් එතුමා කරා එක්සත් ජාතික පක්ෂය වෙනුවෙන්. අපි එතුමාට මේ ඉතාමත් ආදරයෙන් ගෞරවයෙන් නැවතත් එක්සත් ජාතික පක්ෂයට බැඳෙන්න කියලා අපි ආරාධනා කරනවා. ජෝර්ජ් ෆ්ලොයිඩ්ගේ ඝාතනයට විරුද්ධව පැවති විරෝධතා මැඩ පැවැත්වීමටගත් ක්‍රියාමාර්ග වත්මන් රජයේ ප්‍රතිපත්තිවලට පටහැනිව සිදු වූ ක්‍රියාවක් බව හිටපු රාජ්‍ය අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා පවසනවා. ඒ කොළඹ පැවති මාධ්‍ය හමුවකට සහභාගී වෙමින් මුළු ලෝකයේම ඒ සඳහා තියෙන අවකාශය ලංකාවේ අපි අහිමි කරන්න නරකයි. නමුත් නිරෝධායන නීති අනුවයි විරෝධය පාන්න ඕන. මොකක්සුම් නමාගෙන සමාජ දුරස්ථභාවය තියාගෙන තමන් කරන දේක් කරා. ඒක තමයි ඔවුන්ට කිව යුතුව තිබුණේ. ඒ වෙනුවට උනේ පොලිසියකින් කඩා පැනලා උසාවි නියෝගය කියවලා උසාවි නියෝගයේ ක්‍රියාත්මක කරන්න ඕනේ කියලා විරෝධය නැවැත්වීමේ උත්සාහයක යෙදුණා. ඒ උත්සාහයේදීම නිසා එතන විශාල ගැටුමක් ඇති වුණා. අශෝභන ගැටුමක් ඇති වුණා. ඒක අපේ රජයේ ප්‍රතිපත්තියටත් අපේ රජය මේ දක්වා උද්ඝෝෂණයන් පිළිබඳ කටයුතු කරපු ආකාරය පිළිබඳව තියෙන ආදර්ශය අනුව ගත්තාම අපට අනුමත කරන්න බැරි තත්වයක් ඇති වුණා. විදේශ කටයුතු අමාත්‍යාංශයෙන් මේ ගැන අහලා බලලා තීරණයක් අරගෙන උසාවි ගියා නම් මට තේරුම් ගන්න පුළුවන් මේක මා අනවශ්‍ය පටලවිල්ලකට අපේ ආණ්ඩුව ඇදලා දැම්මා. අපේ ආණ්ඩුවේ ප්‍රතිපත්ති එක්තරා විදිහකට කෙලසුණා. රටේ ජනතාවට මේ වන විට ප්‍රජාතන්ත්‍රවාදී ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් සටන් කිරීමට සිදුව ඇති බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එස් එම් බරික්කාර් මහතා පවසනවා. ඒ කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින්
පෙරටුගාමී පක්ෂයට ඒතරම් ප්‍රහාරයක් එල්ල කරේ ඒ කට්ටියට අර තාම අමානුෂික විදියට ඒට ඔය ප්‍රහාර එල්ල කරේ පෙරටුගාමින්ට ගහපු ගහිල්ලක් නෙමෙයි මේ පණිවිඩය දුන්නේ ඉස්සරහට ඕගොල්ලන්ගේ ප්‍රශ්න වලට උද්ඝෝෂණ කරන්න ලෑස්ති වෙන්න එපා නෙලන්නේ මේ විදියට තමයි සබ්බෝ දෙන්නේ මේ විදියට කියලා තමයි පෙන්වන්නේ ඕකෙන් ඉතින් ඒ නිසා අපි මේ යථාර්ථය තේරුම් ගන්න ඕනේ දැන් ඕක විසිරුවා හරින්න ඕන නම් සංවේදී නායකයා නම් මානව හිතවාදී කණ්ඩායමක් නම් ඉන්නේ ජල ප්‍රහාරයක් කරලා විසිරුවා හරින්න තිබ්බ නැත්තම් බැටරන් ප්‍රහාරයක් මේව කරලා විසිරුවා හරින්න තිබ්බ කඳුළු ගෑස් ටිකක් ගහන්න තිබ්බ හරිද මේ විදියට ස්පිරිතාල ගතවන විදියට ප්‍රහාර එල්ල කරලා පෙන්වුවේ භයංකාර චිත්‍රයක් පෙන්වුවේ ආර්ථික ආපාතයෙන් මිරිකිච්ච සමාජ ගැටලු වලින් මිරිකිච්ච ජන සමාජයට ඒ ගැටලු වලට විසඳුම් සෙවීමට පෙර දැන් සිදු වෙලා තියෙනවා ප්‍රජාතන්ත්‍රවාදය සහ සාධාරණය සොයා සටනක් කරන්න උදැසන පුවත් විකාශය අවසන් තව තුන සුපුවත් දැනගැනීමට පිවිසෙන්න ලංකාවේ අංක 1 සිංහල වෙබ් අඩවිය www.c3news.lk අපගේ වෙබ් අඩවියට යලි හමුවෙමු මධ්‍යන පුවත් විකාශයත් සමගින් ඔබට සුබ දවසක්දින පතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.